ආයුබෝවන් සුබ දවසක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ ලංකාවේ අංක 1 කාලීන ප්‍රවෘත්ති සමගයි ඔබ එක්වන්නේ මම උදේශානිඩ මෙගදර ප්‍රථමින් සිරස්තල ආණ්ඩුවට පක්ෂපාතී වෙන්න එපා අපක්ෂපාතී වෙන්න සමගි ජන බලවේගය කතානායකට ලියයි රංජුන්ගෙන් හිස් වූ മന്ത്രി දුහුරය සඳහා අජිත් මාන්න පෙරම දියුරුම් දෙයි ශිෂ්‍යත්වය සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත් කරයි උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත 2021 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ අපොස සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයේ දිනයන් මෙවන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා 2021 උසස් පෙළ විභාගය පවත්වන්න තිබුණේ අගෝස්තු මාසයේ. හැබැයි ඒක මාස කිහිපයක් කල් දැමීම උචිතයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා 2021 අධ්‍යාපන පොදු සාතික උසස් පෙළ විභාගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් මාසයේ. ඔක්තෝබර් 4 වෙනිදා සිට ඔක්තෝබර් 30 වෙනිදා දක්වා. පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අපි පවත්වනවා ඔක්තෝබර් මාසයේ 3 වන ඉරිදා. එවගේම අපි තීරණයකට එළඹෙලා තිබෙනවා අධ්‍යාපන පොදු සාතික සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීම පිළිබඳව ඒක පවත්වන්න ඉදලා තිබුණේ 2021 දෙසැම්බර් මාසෙ. හැබැයි ඒක දැන් මේ තත්වය තුළ වඩා සුදුසුයි කියලා අපි තීරණය කළා ඒ විභාගයේ පැවැත්වීමට 2022 ජනවාරි මාසයේ අවසාන සතිය. රංජන් රාමනායක මහතාගේ හිසු පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා තේරීපත් වූ අජිත් මානප්පෙරම මහතා ඊයේ පෙරවරුවේ කතානායකවරයා ඉදිරියේ සිය මන්ත්‍රී ධුරේ දියුරුම් දුන්නා. මේ අතර කතානායකවරයා පක්ෂග්‍රාහීව කටයුතු කරන බව සඳහන් කරමින් සමකි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 39 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් ඊයේ කතානායකවරයා වෙත යොමු කර තිබෙනවා. රංජුන් රාමනායක මහතාගේ පුරප්පාඩු වූ മന്ത്രി ධූරය සඳහා නම් කෙරුණු අජිත් මාන්නපෙරුම මහතා සිය മന്ത്രി ධූරය සඳහා දියුරුම් දීම සිදු වුණා. ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ. අජිත් මාන්නපෙරුම මම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර සමාජවාදී ජනතාවගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවද ගෞරව බහුමානින් යුක්තව ප්‍රකාශ කර ප්‍රතික්‍රියා දෙන්නේ. තුමාට සුබපත. මේ අතර කතානායකවරයා පාර්ලිමේන්තුව තුල පක්ෂග්‍රාහීව කටයුතු කරන බව පවසමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 39 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් කතානායකවරයා වෙත බහර දී තිබෙනවා. එම ලිපියෙන් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ සාධාරණව යුක්තිසහගතව අපක්ෂපාතීව කටයුතු කරමින් මෙරට පාර්ලිමේන්තුවේ ඉතිහාසගත කතානායකවරයෙකු ලෙස විශිෂ්ට සේවාවක් ඉටු කරනු ඇති බව බලාපොරොත්තු වන බවයි. දැන් අපේ පාර්ලිමේන්තුවේ දෙපැත්තෙම නැගිටලා පෞද්ගලික අපහාස කරනවා ඒක හරි අශෝභනයි ජාතික වශයෙන් වැදගත් වෙන කරුණු වලින් පරිබාහිරව එදිනෙදා සිල්ලර කුමක් හෝ දෙයක්ගෙන ඒ සඳහා වෙන මහා අවධානය සමාජයේ යොමු කරගෙන මුළු පාර්ලිමේන්තුවම පහළ මට්ටමට ගෙනීම සඳහා තමයි ක්‍රියා කරන්නේ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ නැගී සිටියොත් මට පරප්‍රසාද ප්‍රශ්නයක් තියෙනවා කියලා මූලාසනයේ සිදු වෙනවා ඉඩ දෙන්න. ඉතින් ඒ ඉඩ දුන්නා ඒක අවභාවිතය කරනවා. හිටි හැටියම ඇවිල්ලා ප්‍රශ්න අහනකොට කිසිම දැනුම් දීමකින් තොරව චෝදනාවල් කරනකොට ඉතින් ඒකට ප්‍රතිඋත්තර දෙන්න අනිත් පාර්ශවය නැගිටිනවා. ඇත්තටම සභානායකතුමා මේ ඔබතුමාගේ පක්ෂේ පසුපෙළ මන්ත්‍රීවරුන් කියනවා මේ පක්ෂෙන් වෙලාව දෙන්න නැති නිසා නැගිටලා ඔය පොයින්ට් ඔෆ් ඕඩර් එකක් දාගත්තේ නැත්නම් අපේ නිවුස් එකේ ඉන්න බෑ ඒකයි ඩිස්ටර්බ් කරන්න කියලා කියන කට්ටිය ඉන්නවා. සමහර අය ඔබතුමා සමහර අයට කතා කරන්න එපා පොඩ්ඩක් ඉන්න. ඔය අපේ ආණ්ඩුපක්ෂ සංවිධායකතුමා අපේ පසුවෙල මන්ත්‍රීවරුන්ට වෙලා බෙදලා වෙන් කරලා දෙනවා. මේ කියන විදිහට මේ කට්ටියත් එක්ක කතා කරන්නේ අපිට වෙලා හම්බෙන්නේ නැහැ කියලා. හරි. දැන් අපි මෙතන කතාවක් කරගෙන යනකොටම එක පාටම වෙලා විරයි කියලා මයික් එක ඔෆ් කරනවා. එහෙම නෙමෙයි කතාව අවසන් කරන්න තප්පර කිහිපයක් විනාඩියක් වගේ කාලය ලබා දෙන්නේ. ආස්කු ප්‍රහාරය එලිම ඇඟිල්ල දික් කරේ ආණ්ඩුවට ඔබතුමා කියව මම දෙවනි ප්‍රහාරයක් සැලසුම් කරනවා කියලා. ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාදය වලට මුවාවලා නෙමෙයි. තමුන්නාසේ එළිය කියලා කියන්න පුළුවන් නම් ඕක. මොනතරම් බරපතල ප්‍රකාශයක්ද? එහෙම තියනවනේ ඔබතුමා කියන්නේ. CID කියලා පැමිණිල්ලක් දාන්න. මෙහෙම දෙයක් ඉදිරි අනාගතේ වෙන්න පුළුවන් කියලා කිව්වේ. ඔබතුමා කියන 2005 න් ඉස්සස ආරන්න හැදුවා නා. ඇයි ඔබතුමා ගිහිල්ලා පාස්කු කමිෂමේ ගිහිල්ලා ඔබ කිව්වේ නැත්තේ? ඔබතුමාලම තමයි මතයල් ගොඩනගන්නේ බොරු. රංජන් රාමනායක මැතිතුමාගේ භූමිකාව මට කරන්න විදියක් නැහැ මොකද එතුමා
සුවිශේෂ පුද්ගලයෙක්. එතුමාට තියෙන හැකියාව මට නැහැ. ඔව්. නමුත් එතුමාගේ හැකියාව මට නැති වුණත් රටේ සත්‍ය වෙනුවෙන් කටයුතු කිරීමට මම බැඳිලා ඉන්නවා. රජයේගත්තු ක්‍රියාමාර්ග මොනවද මේ පාස් ප්‍රහාරය වෙනුවෙන්? රජයේ බලයට පත් වුණේ මේ කතෝලික ජනතාවගේ කඳුළු මත. විපක්ෂයේ මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුව තුල ඇඬුව ඇවිදilla. මේ මන්ත්‍රීවරු කෝ? දැන් අවුරුදු දෙකක් වුණා. අපිට මේක බලය ගැනීම සඳහා විතර මේ පාස් ප්‍රහාරය පාවිච්චි කළේ. මේ ප්‍රහාරයෙන් පස්සේ තමයි ඔබතුමන්ලා ඇවිල්ලා කිව්වේ නෑ රනිල් වික්‍රමසිංහ මහත්තයා එන්න කිව්වේ නෑ. ආරක්ෂක කවුන්සිල් රැස්ුනේ නෑ. ඒකෙන් මොකද්ද කියවෙන්නේ? ඔබතුමන්ලාගේ හිටපු නායකයන්ගේ මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව තිබුණු තක්සේරුව. හැමදේම සංහිඳියාව කියන වචනයට යට කරා. දැන් මේ සිද්ධ වෙච්ච සිදුවීම් දිහා බලනකොට ආපහු බලනකොට හරි පැහැදිලි. ඒ යම් කිසි කාලවකවානුවකදී වැටුප් ගෙවල නඩත්තු කරපු මෙවැනි අන්තවාදී කණ්ඩායම් පසු කාලීනව දේශපාලන අරමුණක් වෙනුවෙන් පාවිච්චි කරලා තියෙනවා. එනිසා මේ රටේ ජනතාවට වහාම ආණ්ඩුව පැත්තෙන් දැනුවත් කළ යුතු වෙනවා මේ පඩිගෙවල නඩත්තු කරපු කණ්ඩායම් කවද්ද ඒ පඩිදෙන එක නතර කරේ එහෙම නැත්නම් ඔවුන්ව නඩත්තු කරන එක කවද්ද අවසන් කරේ සාමයේ හෙළිදරව් වෙලා නැහැ නේ සමස්ත රටේම අවශ්‍යතාවය වෙලා තියෙනවා අවුරුදු දෙකක් ගත වෙනකොටවත් තමුන් ආන්සලා පොරොන්දු වෙච්ච විදියට මේකේ මහමොලකරුව කවුද මේක පිටිපස්සේ ඉන්න උදවිය කවුද මේ අය පෝෂණය කරේ කවුද කියන එක රටට කියන්න කියන ඉල්ලීම තමයි මේ අවස්ථාවේදී අපි ඉල්ලන්නේ මම අදත් කියන්නේ හෙටත් කියන්නේ මහමොලකරු නෞෆර් මෞලුවේ කියා ඒක එහෙම නෙවෙයි කියා රවුෆ් හකීම් කියනවා නම් ඌ ඒක ඔප්පු කරන සාක්ෂි තොරතුරු ඉදිරිපත් කළ යුතුයි අපි පාසක භාරයේ වැඩිකරුවන්ට දඬුවම් කිරීම පමණක් නොවේ ඔවුන්ගේ සියලු දේපල රාජසන්ත ක්‍රීමට අපිවර ගන්නවා එසේ ලබා ගන්නා මුදල් වලින් නින්දිතයන්ට අමතර වන්දි ගෙවීම පිළිබඳවත් අපිට සලකා බලන්න පුළුවන් IS මතවාදීන් වහබ්බාදීන් හඳුනා ගැනීමට බුද්ධියංශයේ පමණක් නොවේ රටේ සමස්ත ජනතාවගේ සහය ඒ සඳහා ලැබිය යුතු වෙනවා යාපනයේ නගර ආරක්ෂක බලකාය නමින් නීති විරෝධී ආරක්ෂක ඒකකයක් පිහිටුවී මේ චෝදනාව යටතේ යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් ඊයේ අලුයම යාපනයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා මේ පිළිබඳව ප්‍රථමයෙන්ම රට හමුවේ තොරතුරු වාර්තා කළේ සියත ටීවී ප්‍රවෘත්ති අප විසින් අප සියත ප්‍රවෘත්ති සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින් වගේම රාත්‍රී 9:35 රාත්‍රී ප්‍රවෘත්ති විකාශය තුලින් දැඩි ලෙස අවධාරණය කරමින් වාර්තා කළ යාපනයේ නගරාධිපතිවරයාගේ ආරක්ෂක බලයනිය පිළිබඳ තොරතුරු අපේ රටේ ආරක්ෂාවටත් රටේ සාමයටත් සාමාන්‍ය ජන ජීවිතයටත් එල්ල වෙමින් පැවති ප්‍රබල ගැටලුකාරී තත්ත්වයක් බව අමුතුවෙන් මතක් කළ යුතු නැහැ යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මණිවණ්ඩන්ගේ කැමැත්ත මත ඔහු විසින් පිහිටවනු ලැබූ මෙම ආරක්ෂක අංශය LTT සංවිධානයේ විසින් පවත්වාගෙන ගිය පොලිසියේ නිල ඇඳුමට සමාන නිල ඇඳුමකින් සැරසී සිටියා අපේ රටේ ජාතික මට්ටමේ යයි පවසන සංගණන නැතිනම් රේටින්ස් අනුව ප්‍රමුඛයින් නැයි පවසන අපේ රටේ මාධ්‍ය තුලට ESC ප්‍රවෘත්ති විකාශයට මෙවැනි රටේ ජාතික ආරක්ෂාවට රටේ ජනතාවගේ ජීවිතවලට බලපාන මෙම ප්‍රවෘත්තිය අමතක කර තමන්ගේ ප්‍රවෘත්ති විකාශයට හෝ එම පුවත ඇතුළත් කරන්නට කටයුතු නොකිරීම වගකීතු මාධ්‍ය ආයතනයක් ලෙස අප එම ආයතන පිළිබඳව කනගාටුවට පත්වන බවත් මේ මොහොතේ සිහිපත් කළ යුතුය මේ පිළිබඳව අප ඇතුළු සමාජ මාධ්‍යද තොරතුරු වාර්තා කිරීමත් සමගම යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මණිවණ්ඩන් ප්‍රශ්න කිරීම සඳහා ප්‍රස්ත විමර්ශන කොට්ටාෂයේ බහරයට ගත් අතර අද අලුයම ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා යාපනයේ මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා එවැගේම තවත් සාක්ෂිකරුවන් ගණනාවගේ ප්‍රකාශ සටහන් කළා පිටස්තර පුද්ගලයින්ගේද ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරු අනාවරණය වූයේ යාපනය නගරාධිපතිවරයා විසින් මේ ආකාරයට මොවුන් තාවකාලිකව නගර සභාව වෙත බඳවාගෙන නිල ඇඳුමක් ලබා දී සේවය යොදවා ඇති බවටයි ඒ LTT සංවිධානයේ නිල ඇඳුම් ලකුණු ප්‍රවර්ධනය කිරීම 2011 අගෝස්තු මාස 11 දින අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබෙනවා එම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබෙන්නේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ ඒ අනුව මේ වරදක් වෙනවා එම නිසා අද දින අලුයම් කාලයේදී යාපනය මහනගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් නැමැති 37 පුද්ගලයා යාපනයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සම්බන්ධයෙන් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනුව ඉදිරි කටයුතු කිරීමට නියමිතව තිබෙනවා. එමෙන්ම උත්සවයකින් අනතුරුව අමාත්‍ය සරත් වීරසේකර මහතාද මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඉතල හිටපු LTT එකේ පොලිසියට සමාන නිල ඇඳුමක් ඇඳලා තමයි ඔය මේ කැලිකසලි ඉවත් කරන එක එතකොට රතවන් හසුරුවන එකට පැය කිහිපයක් පමණයි කළේ නමුත් ඒක පොලිසිය මැදිහත් වෙලා වහාම ඒක නවත්වනවා කියලා ප්‍රකාශ සටහන් කළා ඊට පස්සේ ඒ නගරාධිපතිවරයා
දැහුව දැන් බවුනවට ගෙනලා තියෙනවා උන්ගේ ප්‍රකාශයක් අරගන්න ඌව දැන් අත්තනඟට අරන් තියෙනවා මොකද්ද ඔහුගේ අරමුණුනේ මෙන්න ඒ සම්බන්ධයෙන් අපි දැන් පරීක්ෂා පත්‍රකර යනවා ඉතින් ඒ සම්බන්ධයෙන් කතා කරලා ඉදිරියේදී විමර්ශන කටයුතු අවසන් වුණාට පස්සේ ඒ සම්බන්ධයෙන් අපි කට්ටවට සම්බන්ධ අප වාර්තා කළ මෙම යාපනයේ සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු මැති ඇමතිවරුන් අදහස් පළ කළා යාපනයේ නගරාධිපතිතුමා ගැන කියවුනේ ප්‍රසිද්ධ නාලිකාවක ඒ නාලිකාවේ ඇහුවා මේ පොලිසිය රාජකාරියත් නගර සභාවද දැන් කරන්න කියලා කොහොම නීතිය කියලා ඇහුවා මේ රටේ ඒස නීතිය ක්‍රියාත්මක වෙද්දී අපි දැක්කා කොහොමද උසාවි තිබුණේ උතුරේ කොහොමද පොලිසිය ක්‍රියාත්මක වුණේ එල්ටීටී කාලේ කියන එක ඒ නිසා කිසිසේත්ම ඒ වගේ පොලිසිය රාජකාරිය කිසිසේත්ම කිසිම නගරාධිපතිරට අපි පාවිච්චි කරන්න ඉඩ දෙන්නේ නැහැ කියන එක ඊටමත් වගකීමෙන් කියන ආණ්ඩුවෙන්නේ පැහැදිලිව ඒක කිව්වේ තමුන්නාත්සගේ මන්ත්‍රීකනේ ඒ ප්‍රසිද්ධ නාලිකාවේ ජාතික ආරක්ෂාව සහතික කරන්න කියලා ආපු ආණ්ඩුවේ බුද්ධියංශ අසමත් වුණානි යාපනයේ නගරාධිපතිවරයා වෙනම කණ්ඩායමක් වෙනම පොලිසියක් විදිහට පාවිච්චි කරන්න සූදානම් වෙනවා හරි බුද්ධියංශයක් ක්‍රියාත්මක වුණා නම් ජාතික ආරක්ෂාව පිළිබඳ රටේ විධායක ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හරියට මැදිහත් වෙනවා නම් එතුමාට දැනගන්න පුළුවන් වෙන්න එපෑය මේ කණ්ඩායම පාරට බස්සලා වාහන හසුරවන්න කලින් බුද්ධියංශවලින් එන්න එපෑ තොරතුරු අන්න යාපනයේ නගරාධිපති මෙහෙම වැඩක් කරන්න යනවා වහම මැදිහත් වෙලා නතර කරන්න කි. නෑ නෙහෙම දෙයක් උන්නේ නෑ. වර්තමාන ආරක්ෂක අමාත්‍යවරයාත් වකීම් පැහැරලා තියෙනවා. යාපනයේ නගරාධිපති තුමා අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා ඒ ගැන මැදිහත් වෙන්නට කියලා කරු අමාත්‍යතුමාලට අපි ඒ කාර්යයේ මේ උදෙත් දැනුම් දුන්නා. ඒ ගැන අපි රජය හැටියට කටයුතු කරන්න බලාපොරොත්තු වෙන පියවරවල් මොනවද කියලා ඔබතුමාලට ඉතා ඉක්මනින් අපිට පිළිතුරු දෙන්න පුළුවන් වේ. අද ජෙෆ්නා මේයට වෙලා තියෙන දේ මඩකලපුව මේය දැන් කතා කරා. හරිද ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු කතා කරනවා. ජෙෆ්නා මේය මොනවද කරලා තියෙන්නේ? කොළඹ මහනගර සභාවේ නිල් පාට යුනිෆෝම් දාගෙන කතානායකතුමනි ටිකට් කඩනවා. දැන් එතුමත් ඒ විදිහටම නිල් පාට යුනිෆෝම් එකක් දැන් කොළඹට ආවොත් කිරි යාපනයේට කැකිරි. මොකද්ද කතානායකතුමනි මේකේ ඇත්ත තත්ත්වය? මොකද එතුමා ඉතින් ලෝයර් කෙනෙක්. උනමල මන්ත්‍රීතුමා තාලා නිර්මාණාධන මන්ත්‍රීතුමාත් කියලා මම උත්තරයක් දුන්නා. අපි රජය ක්‍රියා පිළිවෙතක් අනුගමනය ගන්න අඩි පියවරවල් ඔබතුමාලට දැනුම් දෙන්න. නෑ ආපහු ඒ ප්‍රශ්නෙම මේ අහන්නේ පොඩ ඉවසීමෙන් වැඩ කරන්නකෝ. නෑ උත්තරයක් දුන්නානේ. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ 11ක සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ආණ්ඩුව නියෝජනය කරන තවත් දේශපාලන පක්ෂ කිහිපයක් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පිවිතුරු හෙළවරුමය ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 11ක පක්ෂ නායකින් අතර එම සාකච්ඡාව පැවැත්වුණා. පක්ෂ එකමුතුව විසින් වරින් වර විවිධ පක්ෂ මූලස්ථානවල රැස්වලා රටේ වර්තමාන දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කළා. එයි එක් තවත් එක් රැස්වීමක් මෙවර සත්කාරක පක්ෂය බවට පත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. කවුරු කවුරු දාවේ අද? පක්ෂ 11ක පක්ෂ නායකින් සහභාගී වුණා. श्रीलंकाले ඊළඟට එහෙම එහෙම යන්නේ පොදු ජන පෙරමුණේ නියෝජනයක් නැති එක ප්‍රශ්නයක් නේද පොදු ජන පෙරමුණේ නැ නේ මේ එකතුවේ ඒ කියන්නේ පොදු ජන පෙරමුණ නැතුව ඊළඟට මැතිවරණයකට මුහුණ දෙන්න ඔබතුමාලා සම්දානයක් හදා එහෙම ඒව කතා කියලා නෑ ඉතින් අදහසක් නැද්ද කියන්නේ අහන්නේ කතා කරන්නේ නැතුව කොහෙද අදහසක් තියෙනවා දැන් මේ මොකෝ වෙනම ගමනක් යන්නේ හිතාගෙන නෑ නෑ එහෙ වෙනම ගමනක් යන්න නෑ ඔය ආයත වෙනම ගමනක් යවන්න උවමනා කරන අය ඇති අපි ඒවට අහු වෙන්නේ නෑ ऑनलाइन कथा करना ना ना ये काम है
අපි මේ දැන් පක්ෂ අතර සාකච්ඡා වෙනවනේ එකගත් එකට ගෙන්න ස්වාමීන් වහන්සේලා එහෙම එකක නැහනේ බලස් සභාවට පක්ෂවලින් බාහිරවනේ අපි ඉතින් පරස් සභාව වෙනුවෙන් ඉන්න කට්ටිය හැමදාම ආදිනන් වහන්සේ චෝදනා කරා මේ මෛත්‍රී පාල සිරිසේන මැතිතුමාට මේ රෙද්දක් ඇඳගෙනද මේ මුතුමල්ල මේ නැවත මේ සංදෙකට යන්නේ කියලා එතුමාගේ හෘද සාක්ෂිය දනවනම් එතුමා වැරදිකාරයෙක් කියලා එවැනි කිසි කෙනෙක් තමන්ට විරුද්ධව යන මත අදහස් එළියට එන තමන් කවදා හෝ වැරදිකරුවෙකු බවට පත්කරන්ට ආරම්භ පියවරක් හැටියට එවැනි කොමිසම් සභාවක් පිහිටුවන්නේ නැහැ. මොකද එතුමාට ඇත්තටම අවශ්‍යතාවයේ තිබුණේ මේ සිද්ධ වුණේ කොහොමද මේක මහමුලකරුවන් කවුද කියන එක අනාවරණය කරගන්න. හැබැයි මම කනගාටු වෙනවා සමහර අය මේ නිර්දේශ වැරදි ලෙස තේරුම් අරගෙන නඩුත් අහලා තීන්දුව දීලා දඩුවම දෙන්න ඕන කවදද කියලා දිනත් වත්මන් ආණ්ඩුව සෞභාගයේ දැක්ම හරහා ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. ඒ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දැන් මේ සෞභාග්‍ය දැක්ම අරගෙන ඇවිල්ලා මේගොල්ලෝ කිව්වේ කසිපු කරන්න දෙනවා කියලා නෙමෙයිනේ ලස්සන රටක් නිර්මාණය කරනවා කියලා කිව්වේ ආණ්ඩුව ඒක කරන්නේ නැතු පොලිසියට කියනවා ස්වයන් රැකියාවක් අතින් නැත්නම් ගෘහ කර්මාන්තයක් විදිහට කසිපු කරන්න දෙන්න කියලා මෙන්න රාජ්‍ය අමතිවරයෙකුයි එක්කෙනෙකුයි ක්‍රියාකාරකම ඊළඟට අනිත් අමතිවරයා කියනවා හාල් කිලෝ 3ක් ඇති පවුලකට සති 3ක් ඛණ්ඩ කියලා මේ ඛණ්ඩදලේ ඔකණ්ඩද දන්නේ අනිත් පැත්තෙන් පරිසර අධිකාරියේ සභාපතිගිරියා කියනවා මැද පෙරදිග ගස් නැහැ නමුත් ඔක්සිජන් තියෙනවා ඒ හින්දා ගස් අවශ්‍ය නැහැ ප්‍රමිති කාර්යාංශයේ ප්‍රධානී තුමිය කියනවා චුට්ට චුට්ට වස කැවුවට කමන්නේ නැහැ කියලා මරු බඩු ටිකක් මෙතන ඉන්නේ අද වර්තමානයේ නායකත්වයට වස දුම්බියා කියන නාමයේ පටබැඳලා ඉවරයි එක්සත් ජාතික පක්ෂය කියන්නේ අපි පෙන්නලා දුන්නා අපේ රජය තුල විශේෂයෙන්ම 2015 ඉඳලා 2020 වෙනතුරු මේ රට කොහොමද සංවර්ධනය කරා මෙහෙවන්න කියන එක පිළිබඳව රනිල් වික්‍රමසිංහ අපේ පක්ෂයේ නායකතුමා ඉතාම හොඳට පෙන්නලා දුන්නා අපි රාජ්‍ය සේවකයාට අපි තරම් සලකපු ආණ්ඩුවක් නැහැ අද පේනවද ගුරුවරු පාරට බහැලා විදුහල්පති වරුන්ගේ තනතුරු තාම දූෂිත විදියට තමයි දුන්නේ අද දිස්ත්‍රික්ක මට්ටමේ රාජ්‍ය සේවකයෝ පාරට බහැලා තියෙනවා මීට වැඩි දෙයක් අපිට ආයේ මේ ආණ්ඩුව ගැන කියන්න දෙයක් නැහැ අවුරුද්දට කැවුම් බදින්න තෙල් ගන්නත් නැහැ අඩු ගන්න කොහාට කෑ ගහන නවතින්න ගහකුත් නැහැ එහෙම තත්ත්වයක් උදා වෙලා තියෙනවා නොහැකියාව උපරිමෙන්ම පෙන්නන ආණ්ඩුවක් එක්ක විපක්ෂිකුත් තියෙනවා ඊටත් වඩා නොහැකියාවක් තියෙනවා මං මුලාවේ පාර අසාගෙන යන ගමනේ මං මුලාවේ කෙනෙක්ගෙන්ම පාර හන්න තමයි දැන් මිනිසුන්ට වෙලා තියෙන මේ විපක්ෂේ ඒකත් මං මුලාවේලා ඒක යන දිහාවත් කවුරුත් දන්නේ නැහැ හැමෝම පිළි අරන් තියෙනවා අපේ එක්සත් ජාතික පක්ෂේ ගරු රනිල් වික්‍රමසිංහ නායකතුමාගේ වැඩපිළිවෙල තමයි නිශ්ශබ්දව කරපු වැඩපිළිවෙල තමයි හරිම වැඩපිළිවෙල කියන්නේ. අද මේ දින තත්ත්වෙට එදා වැඩි කරපු 12500 පඩිය නොතිබ්බනම් අද ওই ටිකත් කාලි ඉවරයි. එහෙනම් ඉතින් හිතන්න තමයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවතින ගැටලු පක්ෂීය තුල निराකරණය කරගත යුතු බව රාජ්‍ය මාත්‍ය තාරක බාලසූරිය මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය හමුවකට එක් වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒ ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් වුණේ ඒ බහුතරග්ය මතය නිසා එදා මන්ත්‍රීවරු සිළු දෙනා ඉව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමයි එන්න ඕනේ කියලා ඒ ස්ථාවරයේ අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිළු දෙනාම ඉන්නවා එතකොට අපේ බැසිල් රාජපක්ෂ මහත්තයාට මොකද වෙන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයාට එතුමාගේ ඒ දේශපාලන කටයුතු එහෙමම කරගෙන යන්න පුළුවන් එතුමා පාර්ලිමේන්තුව එහෙම නැහැ පේන්නේ නැහැ අවශ්‍ය වෙලාවෙදී එන්න ඕන වුණොත් එතුමා ඒ අවශ්‍ය වෙලාව කියන්නේ 2025 ජනාධිපතිවරණයද නෑ අවශ්‍ය වෙලාව කියන එක දැන් ඒ උපකල්පනය කරන්න බෑ ඒ දේශපාලන තත්ත්වයේ මත තමයි ඒක අපේ ඒ වෙලෙදී ඒ තීන්දුව කරන්න වෙන්නේ දැන් අර විමල විරෝන් සමත්යරේ පහුගිය දවස්වල විවිධ යෝජනා කරලා තිබුණා මේ ඉලිත තත්ත ඒක නරක අදහසක් කියලා මම නම් දකින්නේ නෑ නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේවල් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විසඳ ගන්න ඕනේ එක වසරෙන් ඇතුල් වෙන දරුවෙක් අපි තරුණයෙක් ඉදිරියට විශ්වාස කරනවා ඒ අවුරුදු 15 හරි 16 තුල හරි ඉගෙන ගන්න ඕනේ තව අවුරුදු 20කින් විතර තියෙන රැකියා අවස්ථාවලට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් තුල. ඉතින් මේ අධ්‍යාපන ක්‍රමයේ අද වෙද්දි අධ්‍යාපන අමාත්‍යංශය හරහා ගොඩ නැගෙනවා. කොට්ටාසවල අද වෙද්දි පාසල් හඳුනගෙන මේ වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. හැබැයි සමහර පැතිවල ප්‍රමාද වීම තියෙන්නේ. විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ තෝරාගත්ත පාසල් නෙමෙයි ඊට පස්සේ ගමට ගියාට පස්සේ විවිධ හේතු හින්දා මේ පාසල් වෙනස් කරන්න සිදු වෙනවා. ඉතින් ඒකත් එක්ක ඇතිවෙච්ච ප්‍රමාදයක් තියෙනවා. විෂකාරක පොල්තෙල් සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ග නොගැනීම විශාල වරදක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට ඊයේ දින එක් වෙමින්. අද ව්‍යාපාරිකයන්ව සමාගම් පාලනය කරන්න බැරි
ප්‍රමිතින් පාලනය කරන්න බැරි වසවිස කවලා සම්පූර්ණයෙන්ම මේ රටේ වර්තමාන පරම්පරාවත් අනාගත පරම්පරාවත් පිළිකාවේ ගොදුරක් බවට පත් කිරීමේ උත්සාහයක් තියෙන තත්වයක් තුළ ඒකට නිසි පියවර නොගැනීම ආණ්ඩුව විශේෂයෙන්ම සිංහල අවුරුදු සමය තුළදී මේ පිළිබඳව අදාළ පියවර නොගැනීම විශාල වරද්දක්. අත් වශයෙන්ම ලංකාවට ගේන පොල් තෙල් පිළිකාකාරකයේ ඉඳලා මේ ජනතාවට පොල් තෙල් වෙළඳ පොලේ නැති කිරීම මේ ආණ්ඩුවේ කාර්යය නෙවෙයි, ආණ්ඩුවේ වගකීම තමයි. පිළිකාකාරක නැති ප්‍රමිතියක් සහිත පොල් තෙල් දේශීයව හෝ විදේශීය තත්ත්වයන් තුළ ජනතාවට එදිනදා ආහාර පරිභෝජනය සඳහා සහ විශේෂයෙන්ම උත්සව සමයේ අවශ්‍ය ඒ වැඩ කටයුතු කර ගැනීම සඳහා ලබා දීම ආණ්ඩුවේ වගකීම. ඒකෙනොත් සර් ෆේල්. විෂකාරක භාණ්ඩ පිළිබඳව හෙළිදරව් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. වසකමුද එරෙහි වෙමුද මැයින් සමාජවාදී තරුණ සංගමයේ විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ඉදිරිපිටදී විරෝධතාවයක් පවත්වනු ලැබුවා. ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂකතුමියගේ පැත්තෙන් අපි ඇත්තටම අධ්‍යක්ෂකතුමියට ස්තුතිවන්ත වෙනවා. මොකද හේතුව එතුමිය දැනුවත් හෝ නොදැනුවත් ඇයගේ පැත්තෙන් ඉදිරිපත් කරා පිළිකාකාරක ආහාර ද්‍රව්‍ය මහ ජනතාවය ඇතුලේ දැන් තියෙනවා කියන එක දැන් එළිදරව් වෙලා තියෙයි. වියත් මගේ හිටපු නුෂාඩ් පෙරේරා වගේ මේ ප්‍රමිති ආයතනයේ සභාපතිවරු සද්දයක් නැතුව ඉන්නවා. ප්‍රමිතිය හදන්න ආපු ජනාධිපතිතුමා සද්දයක් නැතුව ඉන්නවා. ප්‍රමිති ආයතනයෙන් දැන් හොයාගෙන තියෙන ඒ විෂකාරක ආහාර ද්‍රව්‍ය ඒ ආයතන ඒ ටික වහාම එළිදරව් කරන්න ඕනේ. උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන මකී ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය සහ බස් රථ සේවාවන් ඊයේ දින සිට ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. අද දිනේ සිට අපි දළ වශයෙන් ගත්තොත් බස් රථ 3000ක් පමණ ගමන් වාර අපි වැඩි කරලා තියෙනවා. දුම්රිය වාර 58ක් අපි වැඩි කරලා තියෙනවා. මේ පැහැදිලි කරන්න ඕනේ මේ තියෙන කොවිඩ් තත්ත්වය තාම පහව ගිහිල්ලා නැති නිසා යම් ප්‍රමාදයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ප්‍රමාද වුණත් සෞඛ්‍ය ආරක්ෂිතව ගමන් කිරීමයි ප්‍රධානම විය යුත්තේ. නැතිනම් අපිට අවුරුද්දෙන් පස්සේ තුන්වෙනි රැල්ල කර මූණ දෙන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. මේ අතර උත්සව සමය වෙනුවෙන් අද සිට ක්‍රියාත්මක වන ලංකම බස් රථ සේවාව පිළිබඳව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ස්ලි රණවක මහතා මෙලෙස අදහස් පළ කළා. සාමාන්‍යයෙන් අපේ දිනකට දුරගමන් සේවා සඳහා බස් රථ 800ක් පමණ යොදවනවා. එම ප්‍රමාණය මේ වෙනුවට 9 වෙනිදා සිට 1000ක් දක්වා වැඩි කරනවා. ඊට අමතරව ලබන සෞදා වන විට තවත් බස් රථ 200ක් ඒ සඳහා යොදවන්නට කටයුතු කරලා තියෙනවා. මේ බස් රථයේ යෙදවීම පහර ස්වෙනිදා දක්වා කොළඹින් පිටතට මගී ජනතාව ගෙනියන්න අපි සැලසුම් කරලා තියෙනවා. ඊට පසුව 15 වෙනිදායින් පසුව නැවත කොළඹට මගී ජනතාව ගෙන ඒමට මේ බස් රථ ප්‍රමාණයම යොදවා ගැනීමට අපි උපදෙස් ලබා දීලා තියෙනවා. ඩිපෝ කළමනාකරුවන්ට බස් රථ විෂ බීජ හරණය කිරීමත් ඒ සමගම සිදු වෙනවා. ඒ බස් රථවල සීට් ප්‍රමාණයට පමණයි අපිට මගින් ගෙනියන්න හැකියාව තියෙන්නේ. එම පුවතත් සමගින් අප ඔබෙන් සමුගන්නවා යලිත් හමුවන්නේ දහවල් 12ට අවගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.